ප්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බහරේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කළේ නායකයෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාට අවශ්‍ය ආහාර සුපිරි වෙළඳසැලකින් ලබා ගැනීමට කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා අද අවසර ලබා දුන්නා. මහේස්ත්‍රාත්වරයා පැවසුවේ හරක් කටා රඳවා සිටින ස්ථානයේ බාර ස්ථානාධිපතිවරයා නම් කරන නිලධාරියෙක් හරහා අවශ්‍ය ආහාර ලබා ගැනීමට අවසර ලබා දෙන බවයි. හරක් කටා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් මෝසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරයා මෙම අවසරය ලබා දී තිබෙනවා. මේ අතර පොලිසිය බව පවසමින් පැමිණි පිරිසක් මාදම්පේ දඹලගල්ලවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී ගේහිමියා කාමරයකට දමා සිරකර රුපියල් ලක්ෂ 150ක පමණ වටිනා මුදල් හා ස්වර්ණාභරණ කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මුහුණු ආවරණ පැළඳ පිස්තෝල දෙකක් සහ කඩුවක් අතැතිව නිවසට ඇතුළු වී ඇති ඔවුන් මෙම කොල්ලය සිදු කර ඇති බවයි. නිවසේ තිබූ රුපියල් ලක්ෂ 93ක මුදලක් සහ පවුම් 30ක පමණ ස්වර්ණාභරණ ඔවුන් කොල්ල කා තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් සොයා පරීක්ෂණ පැවැත්වෙන බවයි.